්‍රහස් ගෑසිල්රේක ිල ඒයේ වැඩි වුණා. ඒ ඉතිහාසේ වැඩි කළ ඉහළම ිලයි. දැන් ගෑසිල්රේකමිල රුපියල් හරදහස් අටසය හැටක් වෙනවා. ඉට සාපේක්ෂම ආහාරමිලත් වැඩිකිරීමට සිදුවන බවයි ආපනශලාහිමියන්ගේ සංගමය අද ප්‍රකාශ කළේ. පිටට මරේ කියල හැමදේම ගණන් වැඩිවෙන කාේ ලිට්‍රෝ සමාගමත් ගෑස් මිල ඉස්සවා. කිලෝ දොළහයි දශම පහේ ගෑස් සිලින්ඩරයක් දැන් හාරදස් අටසිය හැටයි. කිලො පහි සිලින්ඩරයක් එක්දස් නවසය හතලිස් පහයි. අන්තිම දුප්පත් මිනිස්සු ගත්ත කිලෝ දෙකයි දශම තුනේ සලින්ඩරෙත් දැන් නවසිය දහයක්. මෙච්චර කල් ඉිට්‍රෝ සමාගම පාඩුවට ගෑස් දුන්නලු. අනේ ලෙට්‍රෝ සමාගම අපිට හරි ආදරෙයින ඒ සමාගමට මතක නැද්ද දන්න ලාබ ලබන්න යටිකූට්ට වැඩකපු හැටි කිලෝ දොළහයිදශම ඒ ගෑ සිලිින්දරය වෙනුවට. ලීටර් දහටක සිලින්න්ඩරයක් වළඳපුලට දාලා කිලෝ නොවයක් දීපු හැටි එයාලට දැන් මතක නැහැ. ලාබ ලබන්න සංයුතිය වෙනස්කරපු හැටිත් මතක නැහැ. එමගින් අහිංසක ජීවිත බිලිගත්ත හැටිත් ඔවුන්ට දැන් අමතක වෙලා. ලාබ ලබද්ධි ජනතාවත් හෝරංකන මේ ආයතන තමන්ට පාඩුවෙනකොට තමයි කියන්නේ පාඩු ලබාගෙන තමයි අපි මේ ඔක්කොම හොඳටම කළේ කියලා. දැන් ඊය ලිට්‍රෝ සභහපතිවරයා කියනවා ගෑස් භාවිතය අඩු කරන්නලු. පුනර් ජනීය බලයට යන්නලු. ඒක කියන්නේ දර. ඇති මේ පමාලාවෙන් ගොඩය අනෝනන්. ිපුුණරජනය ලක්තී යන්ුවයි දරවල්ට ඇන්ඩුවයි මකද මේ හැම ගෑ සිලින්ට්‍රයින්ම ආරදාස් පන්සයයක් පිට යනවා ැන් නිවාස සංකීර්ණවල ඉන්න කොහම දන්නෑ දර ලිපාවිච්චි කරන්නේ. කොළඹ ඉන්න බොහෝ අයන්නේ බෝඩිම් කාමරවල නැත්නම් ෆලට්වල. ෝඩි මේ ගෑස්ලිපෙන් නයන් කන අයට දරහොයන්නත් දැන් යන්න සිද්ධ වෙලා. එහම නම් කමක් නෑ කියමකෝ කඩෙන් දරමිටියක් ගත්තත් ඒකත් ගිනි ගණන්. පය බරවායාට පිටිකර බෙහෙත් බඳන්න වගේ උත්තරවලින් මේ ප්‍රශ්ණ විසඳන්න බැහැ. ජනතාවට සරිලන පරිදි අත්‍යවශ්‍යතා සපුරාලන්න ඕේ. ගෑස් වලිනුත් අපේ රටින් එෙළියටයන්නේ ඩොලර්ලු. ඔහ ඒ අපි දන්නවා. මොකද අපේ රටේ පොළොවෙ ගෑස් නෑනෙ, පොවෙේ ගෑස් තියෙන රටවල් තියෙනවා. ඒ රටවල් වලින් අපි සල්ලිදීලා ගෑස්ගන්න ඕනේ. අපේ රට විතරක් නෙවෙයි. ගෑස් නැති හැමරටක්ම එහෙම තමයි කරන්නේ. ඒකට අපි අනෙකුත් චේත්‍රවලින් අපනයනය වැඩි කරලා, අපේ රටට ඩොලර්ගේන්න ඕනේ. ඒකත් හරියට අපේ රටේ උනේ නැතිකනේ ප්‍රශ්නේ, අපිට අය ගල්යුගේට යන්න බැෑැ. නවීන ලෝකෙත් එක්ක ඉදිරියට යන්න වෙනවා. ඇත්නම් වෙන්නේ ෝකේ අනෙක්රටවල් ඉස්තරහට යනදිහා බලාගෙන, අපිට හැමදාම මෙතනම අනේ අපිට බෑ කියලා ඉන්න. ගෑස්මිල වැඩිකිරීමට සාපේක්ෂව සියලු ආහාරමිලගණන් වැඩිකිරීමට සිදුවන බව, ආපනුශාලාහිමියන්ගේ සංග මෙය ප්‍රකාශව කලා. ගෑ සර්බධයක්ත් එක්. ආරකර්මාන්තයෙන් පමණක් ලක්ෂ පහකට ආසාන් ප්‍රමාණයක්ගේ සම්පූර්ණ ජීවිකාව අයිබි වෙන කියනක පළමීම කියන්නු. මේ ගෑස්විල වැඩීමමත් එෙක්, ආපනශාලා පද්ධතිවල ආහාරවල මිදගක් වැඩිකිරීමේ තීරනය අපනශාලා හිමිය ාර්ධන ආපනශා හිම මිගන තිරනය කරන්නත් අපනශලාා පත්ව දක් නැවූ. මට ම කාර . அ பாරි කාරයට ඒ පර ඒ අ තා . ොත්තුද ත් ட்டකද ോ. ල් . ද ാ. මහා පරිමාණෙ ඉදන් කුඩා පරිමාණෙ කඩකරවා වෙනකල් මේ ගෑස් ප්‍රශ්නේදී විනාසයි ස්සර වියන්ජන හතරක් පහක් එක්ක මාළු කෑල්ලක් තිබ් කඩේක. දැන් ලෝුණු සම්බෝලයක් පිපිං්ච සම්බෝලයක් හැදින තරමට ගෑස් ප්‍රශ්නය දුරදිග ගහිල්ලා අලවයංජනයක් තියන කඩයක් හොයාගන්නවත් නැෑැ. ඒ අල තැම්බෙන්න්න වෙලා යන නිසාලු. මේ ගෑස් මිලත් එක්ක කොහොමද අලතම්බන්නේ කියලා කඩ හිමියන් පවසනවා. න කෑමයක් බරගානක් ෙනනොනද එලෝලු කෑමත් දෙසියක් දෙසය පහක්කිතරෙනද අපිකුණ නි ගෑස් ිලගනන් නිසාම බොහෝ ප්‍රදේශවල ජනතාව බොහමිතෙල් භාවිතයෙන් සේදිනදා කටයුතු සිදු කරනු ලබනවා. වතුකර ප්‍රදේශවල ජනතාව බහුලව එලෙස බොහොමිතෙල් භාවිත කරනවා මෙ අර බහොමිතෙල් පෝලිේ පැත් පහකට අධි කායක් රැඳී සිටි පුද්ගලයෙකෝ නිවසට පැමිණි පසු මිය ගොස් තිබෙනවා. මෙෙස මිය ගොස් ඇත්තේ හැටන් දුමුුරු ගිය පාරය පදිංචි, දේවනනායගම් ක්‍රෂ්ණ සාමි නමති පනස් පස් හැවරදි දෙද රූපියෙක්.